ගාවට වගාවට අදරය කරන්න ඔබ දන්නවා ඔබේ සිතර දුකාක් කේන්තියක් කලකිරමක් ඇතිවු වෙලාවක ඔබ ෙවත්තර ගියොත්ත එහෙම ඔබ සිතර කොයිතරන්නම් ඉක්මනින් සතුටක් සනසීමක් මිහිරියාවක් මේ ගස්වැල් මේ පරිසරය ගෙනනවද කියලා. අනඒනිසාම ඔබට මත කරන්නම් මමේ ඉන්නේ කොහෙද කියලා. මම ඉන්නේ පනිිපිටියේ මල්ලිකාපෙර මහත්මිය ෙත්ත. ො සොදර ගෙවත්තක් මේක ඉතින් මේ විදිහට මේ ලස්සන ගෙවතු වගාවට ආදරේකන කෘෂිකර්මාන්තයට ආදරයකන්න කාබනිික වගාවට ආදරේකන පිරිස වෙනුවෙන්. විශේෂයෙන්ම මේ දේවල් වල අලුත් අලුත් ඉම්සවායායන අලුත් අලුත් දේවල් හිතන ඒ වගේම තමයි නවතාක්ෂණය ඔසේ කොහොද වැඩටයුතු කරන්නේ පවතින තාක්ෂණය වඩත් සාධනය විදිහට කොද යොදාගන්නේ මෙන මේ වගේ දේවල් ගැන හිතන ඒ විතරක් නෙ මේ රටක් විදිහට අපි කොහොමද අපි ගන්න බත්පතට වස විසන් තොර දෙයක් එකතුර ගැන කියෙන කාරණාව ගැන හැමවිටම හිතන. ්‍රවිධ නර්ණල නරබන ප්‍රේක්ෂක ඔබ වෙනුවෙන්. තවත් අලුත් මාතෘකාවක් කොස්ේ බොම විශේෂකාරණාවක් ගැන කතාභාකය දෙන්න අප අද සෝදානම් වෙන්නේ. ඒ ගන මං වැඩර විස්ත්‍ර කේනවට වැඩ ගැන බොම හස්සල දනක්තියෙන පුදගලේ අාපිත්තක සබන්ඳ වෙලායින්නවා. රසයින් හා ජීව රසායනය පිළිබඳව මහාචාර්ය රෝෂාන් පෙරේර ආය බෝන බතුවන ඒ වගේ තයි විශේෂෙන් කියන ්‍රකකා ක් විශව විද්‍යාල මහාචරෙක් විදර වැට ුතු කල තිය කොතලා ආක්ෂක විශ්ව විද්‍යාලයේ පර්ශයේය අ්‍යක්ෂවදය විදිද ඩටයුතු කල තිය න අපේ අනාගත පරපර වෙනුවෙන් පරිසරය වෙනුවෙන් මහංු මෙහෙවරක් සදුකරපු පුද්ගලෙක් තමයිම ඉන්න. දැන් ඒ විදිහටම මේ අපේ ගා කොල වෙනුවෙන් කාබනක වගා වෙනුවෙන් අලත්තාක්ෂණය <tutly> ගැන ැි මේ තා කරන්න හදැනනි ආචාර්තම. අප කියමුද මුොකන්දම තාක්ෂණය කියල. ඇත්තටම මේ මට අවශ්‍යමදේ තමයි කියල දෙන්න ඕනදේ අපිට ගැලපෙන අපේ රට ගැලපෙන තාක්ෂණයක් පිළිබඳව. ඒ තාක්ෂණය තමයි මම දකින විදිහට ජීව තාක්ෂණය ජීවරසයන විද්‍යාකිි විදිර මට පැදිිවක කියට පුළුවන් ජීවතාක්ෂණය අපිට ගොඩාක් සමීපයි. අපේ අගෙන බලොත් ේ ශෂ්ාචාය අතරගෙන ැලූත් ඒ අරිම සමීපෝ අපි වැඩ කරල තිෙන තාක්ෂණය. එතකොට මේ තාක්ෂණයඇයි රසාය තාක්ෂණය අතර යනම වෙනසාක්. ඒ තමයි අපිට පුළුවන් වෙන්න ඕනේ අපේ තාක්ෂණය උපයෝගී කරගෙන ලෝකෙර දෙයක් නිපදුවන්. එතකොට තම අපට පුළුවන් වෙන්නේ යම් කිසිවිදිකින් ඒ අවශ්‍ය දෙයක් නිෂ්පාදනය කරලලා පිටයවල්ල ඒ විදේශ වන්නම පව රට තුල්ට ගෙනෙන්න. එතොට මේ වගේ ගෙවතුවගාව තැනකට හම අපිට තේර වාම ගෙවත්තක් කරන්න තියෙන බාධකය. දුරලන්න තියෙන තාක්ෂණයයක් අපිට ජීව තාක්ෂණය කියනක අපිට ඒක පැහදිලි විද්‍යාඥ විදියට. එතර මේ විද්‍යාවෙන් අපි කල උත්තේම මේ තාක්ෂණය මේ වගේ ගෙවතුවලට අඳුන්වා දීමයි. එතොර ඒක තමයි මගේ ප්‍රයත්නයේ මෙතරද. මහචරතම දැන් ප ජීව තාක්ෂ ගැ තක ගට ක ය පත්වල්ලට සසාපේක්ෂව ලංකාවේ වෙනස් දේශගන ත්වන් පදසරක ත්වන් තියන පුොුවන්. එතකොට මේ ජීවතාක්ෂණ අපිට ලංකාවේ තුල ක්‍රියාත්මක කරන්න පුළන් තත්වයක් තියෙනවද. සහහිම තියෙනවනම් කෝම අප මේක ප්‍රයගක වශයෙන් යෝධවන්නේ. ඒ ප්‍රශ්නද අපයාරග බැලූ ඇත්‍රම ජීවතාක්ෂණයක කියන්න අපි පවිච්චි කරන්න පුළුවන්න්නන් චුද්‍රජීව මනත්තන් යකිසිදික න් සයිම් එක කමනත්තම් ප්‍රටනයයක්. අපි ඒ තාක්ෂණය ජීවතාක්ශන ඉදිර අඳන්නන පලමුුව. එතකොට අපේ ලංකාවේ අපිට මාවනක අපේ ගස්වල්ටාවේනක ශුද්‍රජීවී කොට්ටාශ අපේ පොලොෝතුලින් සස්යාගෙන තියෙනවා. ඒ දැනුම අපට දැනටමත් ඒක තියෙනවා. හැබයි අපි උදහරන කිදිර ගම පස් වෙතේ හැන්දක්. ඒ හොඳ සරු පස්තේ හැන්දක. තියෙනවා ඇත්තරම කියනවන ශුද්‍රජීව බිලියන හයක් විතර තැම ශුද්ද ජීවෝ බිියන හය අපි වැදගද ශකර්ධනය නෑ එහෙමනං අප ඒ ශුද්‍රජීවීන්වා අදුනගෙන අන්නේ ශුද්ද ජීවිෝ අපිට පාවිච්චි කරන්න පුළුවන් එකක විදික සංගටක නිසාරණය කරන්න එන දේ සංගට පාවිච්චි කල් ඒවයින් වර්ධගොහොමෝන ශාකෙන් ලබා දෙන්න අන ඒවාගේ දේවල් වලද තමයි මේ ශුද් ජීවී තාක්ෂණය වැදත්තේ නඒමනැතන් ජීවිතතාක්ෂණය ජයවතාක්ෂණය ප්‍රබලම වැදගත්මදේ තමයි. අපි ඒ කොහොමද තාක්ෂණය උපයෝගී කරගන ඊළඟ නිෂ්පාදනය කා යමුුවෙන්න කනික ඒශාකවර්ධනය උදෙසා. ඒවකින් මයි දැන් මේ ජීවතාක්ෂය ලංකාව හඳුරදනකොට සාමානය ගොවි න ට හඳුවරදකට මක් ලංකාව නිශපාදනය කරන්න ක ව හගන්නව දවල් වැරදිමේ ක්‍රියාවල කහො ද අපිසතු කරන්න බොහමත් ප්‍රශ්නය අමුත්දන් අප සාහයක පොහොරහෙම ගත්තොත්තේම ඒවදැන් අපි නය කරන්න සිද්වෙලදන තුව විදේශෙන් ගොඩා කපෙන් රට ගිල නවා තුවම විදේශීන් රට තු ඉතුරුරගනීම හැකාවක් මේ ජයව තාක්ෂණය තුළින් අපිට ලැබෙනවා ඒවගේම ජයතාක්ෂණයර ම කිවගේ අපිට සම්බන්ධ දෙයක්. අපේ හදවතර ිට්ටු දෙයක් මොහොද අපි මේ කුෂිකරය ගොඩා කාලගනලා අගුරුදදාලා හෙ ගොවිතැන් කරපු කාල ඉඳලා අපි මේ ශුද්ධ ශුද්්‍ර ජී තාක්ෂණ මත ඇපුුණා. එතවොේ මේ චා තාක්ෂණය අපි නොදනුවත්වම පනුවගේ ඉදලා මේ කරන්න හැම ක්‍රියාවලගම පාවිච්චි කල තියනවා . ඉහළම ප්‍රතිලයක් ලබා ගන්න පළදාවක් ලබා ගන්න ගස්ලි තතුර දැන් අපිට මේක යෙන උපරිම තාක්ෂණික දේ ලබා දෙනකොට මේ රට මේ පහසකකාන් රට තුල තියවාති කියනෙක හොඳම් ප්‍රශ්ණය තුර අපට මේවට අවශ්‍ය මේ තියන මේ ජීව කොටස් නිෂ්පාදනය කරන්න එමන තම ජයිව තාක්ෂණය ලබා දෙන්න අපිට අවශ්‍ය රියක්ටර්ස් ඒ උපකරන්න අපේ රට තුළ තියනවා. ැට ඒව යන අත ොඩාරියයක් තියෙන ලංකාව තුළ. ඒවගේම උදාාරණ කියරන්න පැල්ලවත්ත සෙවන කළ ශ්‍රිීත අපේ වගේ තවයිඒගෙනල්ල ඒ උපකරණ සවිකරමින් පවතිනවා එතුරම මේ උපකරණ හැමදම පවිච්චි කල්ලා. අපිට පුළුවන්න රට තුල, මට්‍රික්ටොන් ක්ෂ තුුණ හතරක් පොර හදන්න අන්න එදාට ඒ ජයවතාක්ෂණය නියම ප්‍රතිපඵල අපිට බුක්තිදන ලැබෙනවා දැනටත්ඒේ කර්තවයෙන් සැහන කොටසක් අවසං කල තියෙනවා උදදාරනයක් ගත්තතයම පෞද්ලිකාන් ශේවවිසින් නිපදන පෝර ප්‍රමාණයග බැලොත්ඒ එක ක්ෂ හටදාහ ෙි. ක්ෂටදදාහ ප්‍රමාණයක් වෙනවා එතුර බේ නිෂ්ාදගවලු අද රට තුළ ඉන්නවා ඒරට තුලින් ඒවු ඒව නි්පානය කරනවා ඒගේම තමයි උදාානගත පැල්ලොත්ත සවග ශ්‍රීතව කර්මානශාල දෙදක් දැම්බී වෙනවා ඒද දෙකින් පුල මට්‍රික්ටන් ලක්ෂ කදරන්න තව මේ රට ඒ වගේ අපි මේ තව වැඩදීරු කරපු තාක්චිණ තුළින් කරන්න නිවිච්පාදන උසස් නිෂ්පාදන බොට පත්වෙනවා. එතුර මාචාර්තපන් සාමානයෙන් අපි කාබිනික වගේාවවෙදගේ කාමලික ෘෂකමාන් තේද අපි පවිච කන කොපස්් පහ. කොම්පෝස්් හරවල්ට වැඩිය ප අපිම අලුතෙන් කතා කරන්න ජයිවතතාක්ෂණය ඇයි අපි ගෙනන්න ඕන මොකදමේ ජයිවිතතාක්ෂණයට. පො ල් ක්ෂය වෙනස් කම් ොනවදි කතතාරේ ගැන. ඇත්තටම වැදගත්ම ප්‍රශ්නයකයි මොකද දැන් ජයව තාක්ෂනක ඇඒ ෝොම්පෝස් පෝරෝලට ඇදුවා ද යුත්ත. එතකොට මේ තාක්ෂණය අපි බැලියුත්ත ක්‍රම දෙකට එකක් තමයි රසායනික පෝරෝලතිනවා රසායනික සංගටක ගණනාවක් නයිට ජන් ොස් රස් පොටයිසියම් ඇතුළුව සහර සගට ද න රායක තර රස්සායක විද්‍යක විතර මට පැදිල යන්ල මේ රසාානික සංගටක අවශ්‍යයි ශාකයක වර්ධනයට කියලා. ඒ ත්තේ අපි අහදන් ඕනේ අපේ කාබනික ද්‍රවියවලට ැලපෙන ජයව පොහර ඒ විදිරම නිෂපාන කළ යුතුයි ඒම නිෂපාදනය නොකොළොත් අපිට මේ ශාකය වර්ධනය පළදාවක් දක්වද වැඩිදුරුකිරීමේ අපවස්ථාවයක් ඇතිවෙනවා. අප බලන්න ඕන කොහොමද මේ සංගටක එමනත් යිට ස් ස් පොටේසි ම තුළ තියන මේ චුද්‍ර සංටක සියල්ලම අලුත්ති දෙක ලබා දෙන්න කියලා. අපිට ඒවිතරම් මදී අපි දෙන්න ඕන ශාක වර්ධ කොහොමෝන ඊට අමතරව ශාක උත්තේචක. එතකොට තමයි අපි පලදා වැඩිරගන්න පුළුවන්. මේ සියල්ල ජහිව තාක්ෂණයස්සේ දීම බොහොම ලේසි වෙනවා. එසොර අපි සාමාන්‍ය දකින ගස් නෙමේ ඊට වඩ විශාල්ට වැඩන ගස් හදන්න පුළුවන්. අපි ඒ උත්තේජක ලබා දුන්නොත්. මේ 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 කරතවයට ශ්‍රීලං කවතුල මේ ජවි තාක්ෂණ ක්‍රියත්ම කරන්නේ කොහම දිගෙන කාරණාව ගෙන යැි කතාබාරේ වත් ොහමයක් වැඩගත් කරුණ තියන අපි කතාබා කරන්න හොම රැජලඉන්න කෙට විරාමයකින් පස්සේ අපි නැත තමයමු. මදැ අපි කතා කලා මේ සාමානන් පලදාාව වඩාත් සශවීකක් වන්න සරුසාර පදාවක් ලැබෙන්න්න මේ වර්දක එක උත්තේක දවල් ලවශ්‍යය කියල. එතුට සාමානෙන්ට කොම්පෝස් පුහර වලින් මත් තන් ස්භවිකවල ලැබෙන ර්දක උත්තේජවලට වැඩිය. කොහොමදේ ජීව තාක්ෂය අපි ේදවල් ලබෙන්න්නේ ගැන අපි ොඩක් පැහැදිි කර. වර්දක උත්තජයක නද ප පහැලකර අප අතම අපි මුලදි කතා කර ලංකාවට තියෙනවා. අපිටම ආවේනීක ගස් වර්ග. ඒ වගේ තියෙනවා අපිටම ඇත්තරම පොල්ල පුරුදු රසයක්ත් තියෙන පලතුරුුවර්ග එලොළුුවර්ග ඒ වගේ දේවල්. ඒවා ඇතරම ලෝක පුරත් ප්‍රසිද්ධයි. ඒවා ඇතිවෙල තියෙන්න්නේ ඒ වර්ධක හෝමෝන ලබා දෙන්න දවිතිය සංගටක තුලින් දයිතිය සංගටක කියනමුණනාද. ගහකට අවශ්‍යයි ගහක් වර්ධනය වෙනකොට ඒවය තිියෙන්ඩුවන ගුණාත්මක බව ඇති කරන්න සංගටක උදාරණයක්ක දිට. අඇයි අපේ බෙහෙත් නෙල්ලි වෙනස් වෙන්නේ ඉන්දියාවේ තියෙන පලතුරු නෙල්ලිගේ. හොද අපේ බෙත් නෙල්ලිේ තියෙනවා විටමින්සි මිලग्ෑම් හයසියක්. හැබැ ඉන්දියාවකේ මිලිග්‍රෑම් හාරසියක් වත් නෑ. ඒම ල තියන්නේ ඒකට හේතුතම මේ දයිතිය සංගටක, ඒවා ලැබෙන්න්න මේ පසේතියන ඇත ගුණාත්මක බව තුළින්. තර ජීවතාක්ෂණය කරන්න අපේ තියෙන සුද්‍රරජීව ආරගෙන ඒවයි එක්ො නිසාරන කල හමතේ ශුද්‍රජීවන්ුනොලදීල අන්නේ දයිතිය සංගටක වැඩිරනන්නේ තොර එතකට ඇතිවවා ගස ඇතිවෙන වර්ධනයක් හඇැෙන වර්ද කොහමන තුළින් ඇතින වර්ධන ඇතක ඇතිවෙන පලදාවේ ප්‍රවතාව තොර මේ පලදා වැඩිකිරීම තුළින් අපිට පුළුවන් විදේශ විඳීමගේන රටගට මෙන්න අපිට ගැලපෙන. අපිටම තියන දේවල් පච්චි කල්ල. ඉතින් සර ගන අප කැරට ො ස පිටල තින කැරටල වඩ. අපේ තියන දවල් ඊටව වැදග බාණ් බවට පත්න්නේ මෙ දයිති සට තු . ති සගට ති කරන්න පුළුවන් ඒක පලදා වැඩ කරන්න පුළුවන් ක්‍රමවද අතර ත්තේජන වැගතන. අප ත්තේන ොනාදකිල් කතාකරොත් තම උත්තජන කියන්නේ. ඒකෙදී අපි බලාපපුරොත්තුයෙන්න්න වැඩි පලදාව. වැඩි පලදාාව ලාගන්න, අපි උත්තේජනයක් ලබාදියයුතුයි ගාගට ඔන්න දැන්. ගොඩක් පලදාව දෙන්න කියලා. ඒක ලැබෙන්නේ මෙන්න මේ තියන එක එක ස්ටෙරෝල් සේ වගේ තියන ඒ සංගට තුළින් ඒ සංගටක වැඩිපුර හදන්න පුළන් ක්‍රේ තමයි ජයවතතාක්ෂණය අන්නේ සංගට අපි ලබ දුන්න ගමන් ගහ කික්මට වර්ධන වෙලා විශාල විදියට පත්‍රැවිල්ල ඒ පත්‍ර තුලින් ප්‍රභාසංස්ලේෂණය වෙලාඒඒ කෑම වර්ගහමනතන් ඒ ගහ ශාකට අවශ්‍ය දේවල් ඒකුළ සාදාගන්නවා ඇැමයි නොෝම්ල ඇතුළුව කා බොහහිට්‍රේට ඇතුළු අනිදේවක් අන්න ඒදවල් ලබාදීම තමයි මේ දීයිතිය සංගට ප්‍රවර්ධනි තුළින් අපිරන්නේ ජීවතාක්ෂය ප්ි කල්ල මහචර්තම සාමාන්‍යයෙන් වානජ වගාවක පලඩාව වැලිරගන්න තියෙන පහසම ක්‍රමේ තමයි අපිට රසායිනික පහර භාවිතා කරන එක දනබතුමා කියන මේ ජීව තාක්ෂයෙන් රසායිනික පහොර භාවිතයටත් වඩා වැඩිය ුණක්ම තත්යක්ක් ව පට ලබාගන්න පුළන් කෙල ක්දම මේ වෙනසේ ගුණත්මක සභාවය මොක්දමක තියෙන. බොහම දද අපි උදාන කෙද නයිටජන් ස් පොටසිම් කිය ප්‍රධාන සංගටක තුන ද කවර යාන්න පුළුවන් රවලති ට. කො හද ම සබාවික ලබ ගන්න සබාග ලබාගන්න ඇතම මයි නොම් තුළින් තුර මයි ොම් ොහද ඇමයි නොම කියන්නේ ඇයි නොම්මල කියන්නේ ගහක. පරිවෘර්තිය ක්‍රියාවලයේ දී අයගොල සසාදාගන්න පෝටීන් සස මක්ො මැලති මයි නොම්ල තුළි තර මේ ඇමයි නොම්ල නැව හට ඒ හදාගන්න බෑ. යුරිය ධද්දි වෙන්නේ යුරයා ඇමෝනියම් හැදිල්ල ඇමෝනියම් ම පවු ඇසිත්ෙක්ක තුළල තමයි ඇමයි නොම්ල හැදෙන්නේ. යතොර මේ විදිර යන ප ඒක වුරය හැරෙන් ඕනේ මනත්තන් ඒ එකක් විදිට අප කැඩිල ඇමයි නොම්ල හදාගන්න ඕනේ නමුත්. ජෛවතාක්ෂය ඔසේ දෙනකොට ඇමයි නොම්ල විස්සම. ගහට අවශ විසත්තියනො විස්සම දුන්න ගම හ ක්මට ප්‍රවර්දනය වවා. තර මේ වගේ තමයි ොස් රස් පොටැ සි මුත් අපි කියන ඒ දේ වෙලා ම ඒ එක්මට ගහට උරාගනීම හැකාව තමයි ජයිව තාක්ෂනයෝස ැබෙන්නේ. රසායනිිකවදෙන් දුන්නට අපි ගොඩා ප්‍රමාණයේ සිට විශක් වගේ ප්‍රමාණය තම යුරයව වන ගහක්. අවශෝෂය කරගන්නන්නේ මොක දේව විසයි ගසට පවා නමුත් ඇබැයි අප ස්වභාවිකදේවල් එහෙම විසනෑ ර ගහට ඇතිවෙනක ගන්න පුලුව ඊට අමතර වැදගත්ම දේ තම්මයි මේමන් කතාකර උත්තේජක වර්දකොහොමෝන අර දයිතිය සංගට ඇතිවන්න තියෙන මේ දේවල් ඇත්ත අවශ්‍යම දේවල් ගහකට විටමින් වර්ග ඇතුළු ඇයිඒ ගහක තියෙන ඇත්ත ප්‍රතිශක්ති කරන්නේ අපේ ඇගේ තියන ප්‍රතිශක්ති කරන්නේ හා සමානව ගහටත් තිය ප්‍රශක්ති කරන්නේඒ ප්‍රතිශක්තිි කරන තුො තරයිඒ ගස් ෙඩ ෝගල් ොරොත්තුදේ නේමනත්තන් අපිට මේ ති. ලොකු ගැටලුවක් මේ ගහට දාන් නෝන එකක ගෘපිනාශක වර්ග වල්නාශක ඒ යොද වන්න වෙනවා මේ ගහ පවත්වකෙන න්න නත් ඇැේ ගහොදර වර්ද වෙනවා නම්. අපි අපිට පැදිලුම්ම එක අපි ළදවදක් ගෙනියන්න පුළුව. හැබ ඒ ගනිියන තත්තදිදිය වඩවැදගත්තෙන්නේ අන්න වගේ උත්තේජන. ඒවගේ දීතිය සංගටක ඇතිකරන ගෝතෝමෝන්, සේවනැත්තං වර්දක හෝමෝන. හැබ ඒව රසානික පොරහල්ල නෑ ඒතුර මේ යිට ස් ොටයිසියම් කියෙන් රසයිනක වර්ග තුන න්නට මද හක්ක්‍යැදන්න. අදත් අපේ පොළොව තමයි ගහ ශ්‍රික කල්ල තියෙ. ඒකන්ද අපි බලන් ඕනේ උත්තේජන වෙන විදිකට දීලා අ ගය අපේ පොළොවත් සරුසාර කල්ලා. මේ ගහ ඉටවඩා වර්ධය කරන්න අන්න ඒකයි රසායක පෝරයි අපේ ජෛව තාක්ෂණය කරන්න පොහර ඇතර වෙනස. ඉති මේ ජයිව තාක්ෂණය ගැන විශවාසය ඇතුුණ දවස අපට පුළුවන් ඔන්න ජයිව ඩීසල් හදන්න අපිකර යෝඩීසල් කියලා. ටපස ජයිව පෙට්‍රල් ගන්න එතර අපි කිර ඇතරම ගෙනනන් බයෝපෙට්‍රල් කියලා. මේදවල අපි හදාගෙන බයෝ ගෑස් පවා හදාගෙනමනත මතෙන් ය හදාගෙන. අපිට මේී හැම දේම පාච්ි කල්ලා ජෛව තාක්ෂණය ඔස්සේ මේරට දියුණු හර ගෙනියන්න පුළුවන් और व न බෑ में राට है තු मदा ට पेटल ෑ डीसल අප आप न गैस ති ों में को हदान පුों ताक्ष මයි ताक्ष नहीं අත ඉඳල ම ශ ්‍ර ලංකාක කියන්නේෙ විධ සාම්ප්‍රදාායික තාක්ෂණක ක්‍රමවස්ේ ෘෂකර්මාන්තය අතින් ඉදිරිේටමගේ පුට. අතේ ඉඳලම අපිට අගුරු තාක්ෂණය තුළ විධ තාක්ෂණක කම රසක්ති වුණ අපේ වගාබීම් සාර්ථකත්වයට පත්කරගන්න. ඉතින් අපි කතා කරන්න හදාන්නේ මාහාචාර්තුමාගෙන් අහන්න හදන්නේ මේ අංගුරු තාක්ෂණය සහ ජයවතාක්ෂණය කොහොමදේකට බද්ධ කරගන්න කෙලා හැබැයි මේ විරාමන් පස්සේ. චරතම දැන් ්‍රී ලංකාවගත්තම අසයාව රටක් විදිහට, අපි අනාධමත් කාලයක ඉදම කුෂකර්මාන්තය වගගේ කටයුතුවල නිියලුනුරක්. ඒ ම ව බුණා පිට ගේ යි මහා ගෝවිබි මහ හේන් ගෝ තැන් වීවාගමේ වගේ හමදේක ම ස්වම් පෝෂි රටක්තමයි ශ්‍ර ලංකාව කලකින්. එඒතො අත්තේ ඉදල අපට මේ ස්භාවික පරිසාරයෙන් පස්සෙන් අපිට මේ උත්තේජක සංගටක වගේ නොයකුත් ලබනවාර්ගම මේ හැම දෙයක්ම අපිට ලැබුණ. එතකොට මේවල්වලට නවතක්ෂනයක් මුසකරද මොක් ේ ක්‍රියාව වල ිටක් ප දලික. අන්නඒ එක දැ කවරුවරය හැවොත් මේ මම ඇමරිකා විගෙනගත් මහාචර වැරෙක්විදර දැම් මේට ැෙල්ල මමොනොද කරන්නේ කියලා. ඇත්තරම මම කරන්නේ ඒත් තිබුණ තාක්ෂණය පහර කැටේකට හරවනක. ඉතින් ොහම වැදකත් ප්‍රශ්ණයක් ඒවගේ වැදක තුත්තරයක් එතනම ැත් සැංගවිලතිෙනවා ඒ තමයි උදාහරණ අපිකම අංගුර තාක්ෂණය මේ අගුරු කියනක අපිට අලුද්‍යයන්නේ අපි නවදැලි හේන් ගෙන කතා කරේ අප ේ තියෙන සාහිත්‍යයේ. එතර මේ හේන් ගොවිතන අපිට පලපුරද්දයක් අදක් අපි කරන දෙයක්. ඉතර හෙන් ගොවිතැන්ගල මෙහම පිච්චුහම ඇතිවෙන අගුරුවලින් මුකද කලදන්න. අපි අගුරල්ලින් අර ශුද්දජීන්ට නිමහක් කදල දී දෙන. ඇයි එහෙම නිමහන අවශ්‍ය වුණේ දවසල්. යර අපි බලන්න පුදතල මේ අප පහරත්දැම්මෝත්. ඒතොරේ ජයිව පහරක ඒ පුත්තලමේ ලබනවට ජීවත්තන පුුවන් ශුද්‍ර ජීියෝ අපි ඇති කල්ලයුතුයි. තොර ඉට පසැවිි අන්වාදපුරේ ඒමනැතම පෝළඹ ඇතිකරනකොට වෙනත් පරිසරසාධක තියෙන. උදානක දෙර. අන්ුවාද පුරේ වියලි පරිසරයායක්. කොල්ඹමතින ෙත් පරිසර ඒව ගැල පෙන්නවන. එතුර අගුරු තාක්ෂයට පුළුවන් මේ ශුද්්‍රජීවීන්ට ඉන්න නිවානක් කදල දෙන්න. ඒවගේම ආර්ධථාවයෙන් කොටසක් එම තෙතමනය කොටසක්. රඳවගන්න. ඒ රඳව ගැනීම තුලින් පුළුවන් ඒ ශුදජවන්ට ඒ වියලි කාලගුණේත් එහමනැත්තං වැඩිපුරේන තෙත් කාලගුණෙත් එහමනැත්තන් ලබනවල ජීවතීමේ හැකාවක් ලබා දෙන්න. එතට මේ අගුරු තාක්ෂණය හරිම වැදග. ො දැ යෙන කියල පැල්ලුවත් දන මේ කර්මාංශාලාතුලින් හදන පහර කැටේක වටනාකම්මක් කියල දෙන්න. ඒක පොහර කැටේක ඉන්නව වශුද්ධ ජීවර්ග පහලක්. ඔක්කුම් ාක හිත කර ශුද්ද ජීවිියෝ. ඒ ුල්ලු ඉන්න නිවාහන තමයි අගුරු. එතර අප අගුරු කොටස කගඳු දීල් තියෙනවා. ය අපි අපතේ දමන දේවල්ලින් උදාහරණැකිදිරගත්තවොත් වී පපුතු අපිට පුළුවන් චාකෝල් කරන්න. ඒ චාකෝල් තුළ ඉන්න ඒ ශුද්‍රජී පහලවට ඉන්න නිවාහනහදන. ඊට අමතර තමුණ ඉතන තියෙන එතන තියෙනවා ගහට අවශ්‍ය යිට ජම් ස් පොටසි ම් ඇතුළුව ර්ග විස්සක් විතර විධාකාර දේවල් අර්මංකිවෝ වගේ වර්ධක හෝමෝන ඒවගේ උත්තේජක ඇතුළ දේවල්. උත්තේජක තයි බෝස්ටමිලස් කියනද අපි වෙනමත් අපි ඒකර නිසාරණය කල දමනෝ ර පොහර කැටක. ඇතර ඒ ප හර්මමාන් ශාාවක් වැඩරන ොදේ ශුද්දු ජීවිව කරන්නේ නයිට ජන් වැඩිරන එක ොස්සර සලිල්ල පොටැසියම් මෙහම ඇතිකල්ල මේ ගහට අවශ්‍යවර්ධක හොමෝන පවා ලබා දෙනගේ. තොට අපි අපිඒ දෙන්න ප්‍රමාණවලට අමතරම මේ ගුල්ලු පැතිරි පැතිරී තව දේවල් හදනෝ ඉතින් බලන්නොකගේ එහෙම පහරක් ඇත්තරම ජීව පොහරක්. ඒ ජීව පොහරක් ජීවත්තනවා අපිත්තක්කේ පොළුවේ බැයි අපිරලතියන්නන අපේ ඉන්න ශුද්‍රජීවිටිකාරගන ගුල්න්ට කියන දැන් ජීපෝොරහදල මේ පැලට දේන උහනාටික දෙන්න කියලා. ඉතින් ඒ තාක්ෂණය කොච්චර උතුන්ද කිය තේරුම්ගන්න පුුවන්. අපි ඉන්න දැන් අපි පුළුවන් වඩ ඕනේ. ඇමරිකාේ අපි ගෙනගත්ත දැනුම පවිච්චි කල්ලා මේ අපේ දීන්න ශුදරජිවි අදන පෝර ලෝකටම බකුණන්න අන්න ඒතැනකට එන්නයි මට අශ්‍යධාව දයෙන්න්න මොකද අපි රටක් විදියට යන්න ඕනයන්න එතනට එතකො තමයි අපි කියැන වටනාකේ නැතුව අපි පුටුවක ඉදලලා මකිවෝත් ඇමරිකාවේ හොඳ පෝර තියෙනවා ඒ රසයින පෝරටිගෙනවා අපිට පුළුවන මේ වග කරන්න කියලා ඒකින් ඔබතුමල්ලට ඇති වැරකුද නෑ අපි රටේ පුරවසිීදයට අපි එකමුත්තුව මේ දේ හැදුවෝත් අපි එකතුවෙලා හැදලලා මේ දී පිට ඇවෝත් මේ රැක ඇති. න්නල උදහන්නයක්ෙවනගල පැල්ුව තා ශ්‍රිතුව ඉදිවෙන කර්මාංශාලා දෙක ඇත්තරම සීනි කර්මාංශලාතක සම්බඳයි. සීනිවලින් අපි සීණි කොටයක් එක පත්තිෙන් දනකොට අනිපැත්ති අපි හදනෝ පහර මටියක්. එතකොට බලන්නමී අපද්‍රවිය ඉස්සර තිබුණු අපදරව්‍ය අද අමුද්‍රවිය වෙලා. ඒ මුද තුළ රැකයා විසි පන් හක් පිත ජුහ ක්්‍රෝ අපි ඇතිිරන්න ලාපපුොත් යු. ද ැතිල ෙල් खाඳන්තියෙනවා ඒපතියනවා වී පොතු අපපයයානවා දියල් ක්කු එකතු කළ පහරක් খදලා අපේ අපේ ගොවියන්ට රුපියල් තුන්දහක වැනි සුළු මුදලකට පොහර මටියයක්, लो පණහක්. ෝහර මටියක් අපි දෙදන්න පුළුවන්න්න. අන්න එදාට නමේ දපේරට ජයකගන්න අන්න එතනයි අපපියාද ඉන්න. ඇතර ඒ දර්ශනය අපිට දෙන්න පුළුවන් මේ ඉන්න නිෂ්පාධකර ඔක්කෝම තුළින් අන්න එතන්ට අපි අමු කියනක තමයි මගේ පර්මාත්ය. ලෝක අනෙක් හැම රටකටම වැඩිය වගවට උචිත පරිරසරදධතියක් ශ්‍රී ලංකාවේ අපි තියෙන. සරු පොවක් සරු බොහමියයක් අපිට දේරවා. ඉතින් අපේසාම්ප්‍රදායක ක්‍රමයට නවතාක්ෂණයක් ටිකක් විතර මුහරගත්තවොත් එහෙම ලෝකයක් ජයගන්න අපි ොළුවන්කමතියනවා. හොමටිනා තාක්ෂයක් නවතාක්ෂණය ගැන අපි කතාකරේ. ජයවතාක්ෂිණය. කොමඳ මේ ජයවතාක්ෂණය වාන්‍ය වගට ොදාගන්නේ කෝමද එයින් පළදාව වැඩිකරගන්නේ කියන බොහොම වටිනාකාරණාවන් ගැනයි. අපි අද කතාාකරේ මහාචරිය රෝෂාන් පේරමහක්ඥ්‍ය බොහමත් මේ ස්තුතියි අදවසිද අපිත්ක සම්බඳ වනාටවගේම තමයි ඉදිරි දවසකදී මේ වගේ වැදගත් කතාබාකින් හමුුවනදකබට ප්‍රර්ථනා කරනව ආයිබෝවන් කියල සමුදනවල හොමස්තුතියි. දහස තන්න සිතර සැනසීමක් ලඟා කරගන්න සැහැල්ුවෙන් හුස්මක් ගන්න අපිට තියෙන හොදම තැන තමයි අප ගෙවත්ත කියල කිය. මංකිවා හදාපි ඇවිල්ල ඉන්නන්නේ පනිිපිටේ තියන බොහම සුන්දර ගෙත්තකට කියලා මල්ලිකා පෙරමහත්මියක ගෙවත්තේ ඔන්න මේ සුන්දර ගවත්ත හිමිකාරණය මේලලා මාත්‍යක සම්බඳවලා ඉන්න මල්ලිකා පිර මහත්මිය අයි බෝ නොකමට. දැන් මලිකාමත්මය මේ ගෙවත්ත ටවම හරිම ලස්සනයි. ම ගහකොල දක්කම සිතර ලොකු සැස ීමමක් වෙනවා හරිම ක්‍රමාණකර හැම දෙයක්ම වග කල තියෙන ැ ඔබතුම අපි කියන්න කොමෙකුයි කාල ඉදර්ද මේ වගාවටිගමු වෙලා තියෙන්නේ කොච්චර ෝග වර්ගමිහි තියෙන ද පිටික්ම ගෙවත් ගැන විස්තරමකු අරුති කහමාදින්දල තමයි ම එලෝලු අවන්න පටන්ගත්ත එලෝලු තියෙන ජාති පහලාක් කිසක් පිතර පළතුෘත් තියනා ජාති දොලහක් පහලක් එලෝලු අපි නිතරම ගන්න වගේෑමට ඇත්තටම ඇිර තියනවා හල පහලටත් දෙෙනවා වෙලාට ගෙවතු වගාවෙන් ලබන තෘප්තිය වගේ ම ගෘහණයක් විදිහයට ඔබට පවුලේ ආදායමටත් ශක්තියක් වන්න හැකයාවක් ලැබල තිෙනවා මේ ගෙවත්ත නිසා අපි කතාකරමුයේ ගැන ඕ එන්තරම බෝගනම් මම විකුණ ලැනහැ මම වගාකරපු පලදාවින් බීජ ලබාගෙන මම පැළ හැදවා මමඒ පැළවලින් අතු බෝකරගන්න පුළන්ගේෙන් අතුබෝ කර ගත්තා ඇටවලින් පැළ හදාගත්ත එවැෙන් මම උඩක් ආදායිමක් ගත්ත රුමේ ටිකට එද මේ ආහර උග්‍රාර හිගේට මුණපානවා කියලා කියන කාලත කාලසීම ඇතුළ තම කෘපියල් පලස් දහක විත නාදාමක් ගත්තා පැළ බිකුණලාම ගවතු අගාවට ආදරය කරන්නේ කෙනෙක් විදිහට මේ ගවතු වගේ නඹට ලැබෙන සතුරු තෘප්තිය ගැත් තබිතාකරම.ඒයගේම තමයි මේ ගෙවතු වගවා කාරම්භ කරන්න කැමැත්තෙන් බහ පිරිසක් බලාගෙනවා. ඉදින්න මේගේ පිරිසකට මොන වගේ උපදේශයක් දෝපට ලබා දෙන්න තියෙන්නේ. එතටම මේ උදේර නැකිරලා මේ වන්ත වටය රවමගේම. හිතවතුන මේ නවතාක්ෂණය නව දැනුම නව ක්‍රියාකාරකම් වන්න මේ තේවල් උපයෝගි කරගත්තොත් ඔබටත් අපටත් වසවිසෙන් තොර කාබනිික වගාව මහිියාව විදිින පුළුවන් බවතමයි අප හමවිටම ඔබට මතක් කල්ල දෙන්නේ. අප මේ ජීවත්තන කාලේ වර්තමාන කාලයට විතරක් නෙමයි අපේ අනාගත පරපුරවෙනු අපේ දරුරපුරවෙනුවෙන් මගේ මතු පරපපුරවෙන වෙනෝ අපි හැමවිට මුත්සාහ කරන්නේ යහපදයක් සදු කරන්න. ඕන්ට වසවිසෙන් තොර ආහාරවෙලක් ලබාද්‍යන තමයි අපි අද සිට උත්සාහ කරන්නේ ඒ සඳහා අපිට තියෙන හොඳම ක්‍රමවේදය තමයි කාබනිික කෘෂකර්මාන්තය. ඉතින් කාමණික කෘෂකර්මාන්තයට මුල් පියවරතියන්න හොඳම තෝතැන්න ඔබේ ගෙවත් බා ඔබට මතක් කරමින් අපි පනිිට පීට ඇතිබෙන සුන්දරගවත්තයෙන් අදට සම ගණඩමේසූ දනම්වෙන්නේ ලබන සතීරිත් නැවත් හමන බලාපොරත්තු ඇතු ප්‍රර්ථතා කනාවබට සබදාවසක්. අයිබෝව කොටු පිරෙනා නවහෙට දවසන් අගහිට මැටෙනා අරනට අරුත ගෙවතු පුරා පලබරිින් පිරෙන්නට එටට නය නොවී ජීවත් වෙන්නට ඒවත පුරා පලබරින් පිරන්නට එටට ණය නොවී ජීවත් වන්නට සතුට උතුරමින් දෝරගලන්නට අවදිවන්න රට සරු කරලන්නට.